පෞගිය කාලේ අපේ මේ පොඩි දරුවන්ට නම් බොහොම හොඳ කාලේ. කොහොමද මේ ගම්මිරිස් එක්ක පුතාලගේ කොට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක හින්දම අපේ කොල්ල කට්ටියක් ගියා ඔය ට්‍රිප් එකක්. ඒ යනකොට අම්මලා අග්ගලා හදලා දෙන්නත් ඇති නැතුවත් ඇති. කොහොම හරි කොල්ල ගමන ගියා. ඔහොම ගමන ගිහිල්ලා මහ රෑ ජාමේ කන්දක් නගින්න පටන් ගත්තා. කෝච්චියේ ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා කන්ද නගින්න පටන් ගත්තා. හැබැයි හොඳටම සීතලයි. කන්ද උඩහට යන්න යන්න සීතලයි. ඒක කොල්ල කොච්චර වීරයෝ වගේ හිටියත් මෙමිච්ච කුකුල්ල වගේ සීතලේට අකුලගෙන දැන් උඩට නගිනවා. ඔහොම නගිනකොට උඩට නැක්ක කෙල්ල කට්ටිය පල්ලෙහැට බහිනවා. දැන් කෙල්ල පල්ලෙහැට බහිනවා කොල්ල උඩහට නගිනවා. ගෑනු ළමයි දැක්ක මේ අකුලගෙන පොරෝගෙන ඉන්න කොල්ලෝ ටික දැකලා කෙල්ලන්ට ඉතින් ලැජ්ජා හිතෙන්නේ නැද්ද? මේගොල්ලෝ පල්ලෙහැට බහින කට්ටියනේ. මේගොල්ලෝ ඇහුව ප්‍රශ්නයක් මේ. අනේ කොල්ලෝ ටික දිහා බලලා ප්‍රශ්නයක් ඇහුවා නිකන් නෙමේ කවියෙම්මයි ඇහුවේ මෙන්න මෙහෙම. නගින්ද යන මේ අයියලා ගාව නැද්ද අඟලා මතකනේ වල්ලිය කවිය? නගින්ද යන මේ අයියලා ගාව නැද්ද අඟලා. දැන් අඟලා තිබුණා නැත උත්තර දෙන්න එපා කොල්ලු. උන් සීතලේට අකුලගෙන දතකට පූට්ටු කරගෙන කොහමද හොඳ වෙලාවට ජාම බේර ගන්න පුළුවන් කොල්ලෙක් හිටියා කට්ටිය අතරේ. එයාත් දුන්න උත්තරේ කවිපදෙන්ම කහලා වරෙන් කියලා වෙන්න මේවා. නංගි අපේ අඟලා සීතලේට ඇකිලිලා මේ කිව්ව විතරයි කෙල්ලෝ ටික බිරුබුරුස් ගන්න කිචි පිචි ගන්න පල්ලෑට බැහැගෙන ගියා. ඒ ප්‍රබෝධයෙන්ම කොල්ලෝ ටික කඳ උඩහට නැග්ග මොන සීත තිබුණත් එහෙම තමයි. වෙලාවේ හැටියට දණි හැටියට එනේ ගහන ජාම බේර ගන්න එක තමයි හොඳම නුවණක්කාරකම කියලා තියෙනවා.